කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරෙනවා. දැනට මරණ ප්‍රමාණය 5000කටත් වැඩියි. WHO ඒවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ස්වාධීන විශේෂඥයන්ගේ කණ්ඩායමේ 5 වෙනි රැස්වීමේදී මේ සංඛ්‍යාව 30000 වෙනකන් වැඩි වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කළා තිබෙනවා. ඊට අමතරව අද අපේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන්ම කොවිඩ් වෙනුවෙන් යොදවලා තියෙනවා. මේ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙනම් සෞඛ්‍ය සේවයත් කඩාවැටෙන්න පුළුවන් බවට ප්‍රකාශ කළා තියෙනවා. ඊට අමතරව අපේ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම ගිය මැයි මාසේ ගත්ත පියවර අරගන්නවා නම් ඒ සීමා පනවනවා මේ මැරෙන ප්‍රමාණය 12000 වෙනකන් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා ඒ අය ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් ජීවිත 18000ක් බේරගන්න පුළුවන්. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ඇස්තමේන්තුව අනුව මේහා සමාන සංඛ්‍යාවක් තිබෙනවා. එහෙනම් අපි කොවිඩ් මේ අවස්ථාවේදී පාලනය නැගුවොත් මේ රටේ විශාල විනාශයක් සිදු වෙනවා. ඇත්ත වශයෙන්ම අද විශාල ආපදාවකට අපේ රට මුහුණ දෙනවා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් වෙන් කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ දැන් පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම රැස්වීමට සුදුසු වෙලාවක් නෙමෙයි. മന്ത്രിවරුන්ටත් කොවිඩ් හැදිලා තියෙනවා. ඒත් මේක වැදගත් කාරණයක්. විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකයින් සියලු දෙනාම කැඳවන්න. අගමැතිතුමත් ඒකට ඇතුළත් වෙනවා. කතානායකතුමත් කැඳවන්න. සෞඛ්‍ය ඇමතිවරුන්වත් කැඳවන්න. කැඳවලා අපිට රජයේ කරන්ට යන වැඩසටහන ගැන දැනුවත් කරන්න. ඒ වගේම මේ ගැන සාකච්ඡා කරන්න. මේ මරණ අඩු කරගන්න, මේ මරණ සීමා කරගන්න, ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හැම එකටම ලබා දෙන්න අපි කැප වෙන්න ඕනේ. අපි බලමු අදහස් පිළිබඳ පුළුවන් තරම් දුරට එකඟත්වයකට එන්න. මේකයි වැදගත්. මෙහෙම අවස්ථාවක ක්‍රියා කර යුතුයි. ඒ නිසා මගේ මේ යෝජනාව ගැන සලකලා බලලා මේ අය කැඳවන්න කියලා මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම දන්න හැටියට අනික් පක්ෂ නායකයින් මේ සඳහා අදහස් ඉදිරිපත් කරයි, යෝජනා ඉදිරිපත් කරයි. මං හිතන්නේ මෙහෙම අවස්ථාවක් අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු ගණනාවක් තියෙනවා. ඉතින් දැන් අපි දේශපාලන ශාස්ත්‍ර අපි සියලු දෙනාම මේ ගැන ක්‍රියා කරන්න තියෙනවා. ඒ වගේම මේ සමාජ අනික් කණ්ඩායම් ආගමික වෙන්න පුළුවන්, ව්‍යාපාරික වෙන්න පුළුවන්, වෘත්තීය වේදීන් වෙන්න පුළුවන්, වෘත්තීය සමිති වෙන්න පුළුවන්. ඊට පස්ව ඒ අය සමග සාකච්ඡා කරන්න කියලා මම යෝජනා කරනවා. breaking.lk